අපේ කැබිනට් අනුකාරක සභාව තියෙනවා. මේ අනුකාරක සභාවල සමහර ප්‍රශ්න සාකච්ඡා කරනවා. සාකච්ඡා කරලා තීන්දුව කැබිනට් මණ්ඩලයට එනවා 1යි 2යි 3යි 4යි 5යි 7යි කියලා. ඉතින් මේ සේරම පිළිබඳව ඇමතිවරුන් අධ්‍යයනය කරන්නේ නැහැ. මේවා ඇමතිවරු මේ සියලුම ඇමැති මණ්ඩල පත්‍රිකා කියව ගන්න බෑ දැන්. අපි වගේ අත්දැකීම් තියෙන අය අපි කරන්නේ ඒ මේවා කියවන්න වෙනම කට්ටියක් දාගෙන ඉන්නවා. ඉතින් එයාලා නෝට් ගහලා අපිට දෙනවා. අපි කැබිනට් පේපර්ස් එක බලන්න ඉස්සලා දවසේ රෑ තමයි. ඉතින් ඒක නිසා එහෙම පොඩි පොඩි ගැටලු එනවා. ඉතින් එහෙම සමහර ඒවා අනුමත කරලා ඊට පස්සේ දෙවෙනි දවසේ ඒක නැවත සාහිතික කරන්න එනකොට අපි නවත්තපු ඒවාත් තියෙනවා. ඉතිහාසයේ ඉඳලා එන එක. ඒක මේ අද ඉඳලා නෙමෙයි 1948 ඉඳලා මේ නේ එක. රංජන් මේ රාමනායක මැතුම් අපේ වාහනයක් පාවිච්චි කරන්නේ. යවර කබල් මොකද්ද අර ටොයටා කාර් එක යන්නේ. නේ අපිට මේ ආදර්ශ දෙන්න අමාරුයි. අපි විතරම ඇවිදින අය අපි ටිකක් හොඳ කාර් එකක් යන්න ඕනේ නැත්නම් අපේ වයසත් එක්ක ඒක එච්චර ඇඟට ගුණ නැහැ. අපි බොහොම නිරෝගීව ඇඟ තියාගෙන ඉන්න කැමති අය. ඒ නිසා මේ මන්ත්‍රීවරුන්ට ඔවුන්ගේ වියදම් සඳහා අවශ්‍ය මේ දීමනා එහෙම දෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ එයාට ඉතින් ඒ අවශ්‍ය කටයුතු කරන්න බෑ. ඒ වගේම ඒ අය නොයෙකුත් විදිහකට නොයෙක් විදිහට මේ හම්බ කරන්න උත්සාහ කරනවා. අපේ පඩි ඉතින් පුංචි පඩි නේද? අපි කාටවත් අපේ පාර්ලිමේන්තු මේ මන් දන්නේ මගේ නම් පඩි හරියට අදත් මන් දන්නේ මේ නෑ එහෙම නෙමෙයි. මගේ සාක්කුවට කීයක් කරේ අපේ නෝන දානවා. ඒක තමයි වීතක් කරන්නේ. ඒ වගේම එයා බලාගෙන ඒ පැත්ත මට බරක් නෑ. මේ නමුත් අපේ සියලු දෙනාගේම පඩි මේ ලක්ෂයට අඩු වෙන්නේ තියෙන්නේ. හැම කෙනෙක්ගේම ජනාධිපතිතුමාගේම ඉඳලා ලක්ෂයට අඩු වෙන්නේ තියෙන්නේ. අපි ඊළඟ එන මේ පළාත් පාලන මැතිවරණයේදී අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජනතා නිදහස් සන්ධානය හැටියට අපි ඒ පළාත් පාලන මැතිවරණයේ සියලුම ඡන්ද කොටස වලට සියලුම ප්‍රාදේශ සභා නගර සභා හා මහනගර සභා ඡන්ද වලට අපි අපේ කණ්ඩායම ඉදිරිපත් කරනවා. අපේම පිරිසක් දැන් පොට්ටු වෙන් පක්ෂයක් හදලා ඔවුන් ඒ සඳහා තරඟ කරන්න සූදානමින් කරන මට තේින්නේ ඒ ඔවුන් සමග සිටින වැඩි දෙනෙක් ඒ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ අපේ එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරඟ කිරීම සඳහා ඒ පිළිබඳව මේ අපිත් එක්ක කතා කරමින් ඉන්නවා.